දේවාලයක් පවත්වාගෙන ගොස් තිබු අතර ඊට සමගාමීව YouTube නාලිකාවක්ද පවත්වාගෙන ගොස් තිබුණා. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම වීඩියෝ එකක් කරන්න හිතුණා මොකද බොහෝ දෙනෙක් එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන් විමසීම් කරනවා අහනවා මොකද්ද මේ කියලා අහනවා වැටහීමක් නැති අය වැරදි වැටහීම් වල ඉන්නවා වෙන්න පුළුවන් සමහරව බලෙන් වැරදි වැටහීම් වල යම් යම් පුත්කලයන් ඇති කරනවා වෙන්න පුළුවන් ඒ හින්දා සාකච්ඡා කරන්න හිතුණා විශේෂයෙන්ම මාගේ YouTube නාලිකාව ධනුෂ් ලොක් SL මාගේ YouTube නාලිකාව ගැන TV දරණ විසින් කළ වැරදි ප්‍රචාරය ඔවුන් විසින් නිවැරදි කරලා තියෙනවා. ඉතින් මේ ගැන සඳහන් කරන්න තමයි මේ වැඩසටහන අරන් ආවේ. මේ වීඩියෝ එක අරන් ආවේ. මොකද ඊයේ දවසේදී TV දෙරණ පුවත් තුලින් ප්‍රචාරය කරා අපත් සමග වගේම රටේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවලත් වැඩසටහන් කරපු තවත් YouTube නාලිකාවලත් වැඩසටහන් කරපු ජෝතිර්වේදියෙක් සම්බන්ධව එම පුද්ගලයා කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා. ඒ පුවතම සඳහන් කරා ඒ දේවාලයට සමගාමීව තමයි මේ YouTube නාලිකාවත් මගේ රූපේ ප්‍රදර්ශනය කරලා මගේ නම ප්‍රදර්ශනය කරලා අපේ YouTube නාලිකාව ප්‍රදර්ශනය කරලා ඒ දේවාලයට සමගාමීව තමයි මේ YouTube නාලිකාවත් කරගෙන යන්නේ කියලා. ඉතින් බොහෝ දෙනෙක් කතා කරලා ඇහුවා මේ YouTube නාලිකාව ඔයාගේ නෙවෙයිද? එතකොට මේක වෙන කාගේ හරිද? එහෙම කිසියම් දෙයක් සම්බන්ධව නීතිමය කටයුත්තක් සිද්ධ වුණා නම් එතකොට මේ YouTube නාලිකාවත් ඒකට සම්බන්ධද? ඇත්තටම දෙරණ තුල ඒ වගේ පොතක් ප්‍රචාරය වුණාට පස්සේ තමයි මමත් දැනගත්තේ ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දෙරණින්ම තමයි මාත් දැනගත්තේ. ඉතින් ඒ පුවත තුලින් බොහෝ දෙනෙක්ට හැඟිලා තිබුණා මේ නාලිකාව මගේ නෙවෙයි. ඒ දේවාලේ තමයි මේ නාලිකාව ඒ දේවාලයට තමයි මේ නාලිකාව අයිති අන්න ඒ වගේ බොහෝ දෙනෙක් මම කතා කරලා ඇහුවා එහෙමද කියලා ඊට පස්සේ මම දෙරණට කතා කරා දෙරණට කතා කරාට පස්සේ ඔවුන් TikTok වලින් සහ YouTube වලින් ඒ පුවත ඒ ප්‍රවෘත්ති අයින් කරගෙන තිබුණා ඊට පස්සේ ඔවුන් ඒක නිවැරදි කරලා නැවත පුවතක් ප්‍රචාරය කරලා තිබුණා ඒ පුවත තමයි මේ විදිහට ඔවුන් සඳහන් කරේ බොහෝ දෙනෙක් දේශ සහගත විදිහට ෂෙයා කරනවා එක එක දේවල් අප්ලෝඩ් කරලා තියෙනවා දේශ සහගත විදිහට කියන්නේ ධනුෂ් ලොග් YouTube නාලිකාවට දේශ සහගත විදිහට කටයුතු කරනවා කියලත් අපිට ආරංචි වෙලා තියෙනවා දැන් ඒ පුවත තුලත් අපේ නාලිකාව තමයි හොඳටම ප්‍රදර්ශනය කරන්නේ හැබැයි මීට අවුරුදු 6කට කලින් ඉඳන් මේ පුද්ගලයෝ විවිධ YouTube නාලිකා සමග සාකච්ඡා කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සමග උදෑසන වැඩසටහනක් පවා කරනවා ඉතින් ඒ සියලු දේවල් තියෙද්දී අපේ නාලිකාව තමයි ප්‍රදර්ශනය කරන්නේ මං හිතන්නේ එතනදී යම් කිසි වටිනාකමක් අපිට තියෙනවා ඒ කියන්නේ ධනුෂ් ලොග් YouTube වල අංක 1 තියෙනවා මොන රූපවාහිනී නාලිකාවක වැඩසටහන් කරත් මොන YouTube නාලිකාවක වැඩසටහන් කරත් ධනුෂ් ලොග් ඉදිරියෙන් ඉන්නවා කියන එක එතන පොඩ්ඩක් සමහරක් කලාවට පිළිබිඹු වෙනවා එහිඳ වෙන්නටි ධනුෂ් ලොග්ම මේ සඳහා හොවා දක්වා තිබෙන්නේ කොහොමවත් කමක් නැහැ ධනුෂ් ලොග් YouTube නාලිකාව අපි ප්‍රකාශයක් ලබා දුන්නා ඒ ප්‍රකාශය මං හිතන්නේ මේ අමුතුවෙන් අපි දෙරණට කතා කරලා කියන්න අවශ්‍ය ප්‍රකාශයක් නෙවෙයි ඉතින් ඔහු බලකන අදහස් හෝ ඉන් ප්‍රචාරයේ පදනම් කර ගැනීම ඔහු සිදු කළ අයිතා කටයුතු වලට තම YouTube channel එකේ පදනම් කියන මොකද ඔහු සමහර දෙරණ හෝ වේවා වෙන අයෙක් හෝ වේවා ධනුෂ් ලොග් YouTube නාලිකාවේ වැඩසටහන් බලනවා නම් මං හිතන්නේ ලංකාවේ එකම YouTube නාලිකාව විදිහට අපි මේ සියලුම වැඩසටහන් මැද්ද දෙයක් ප්‍රචාරය කරනවා. ධනුෂ් ලොග් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග අපි වැඩසටහන් බලනවා නම් ඒ වැඩසටහන් අතරතුර වැඩසටහන් ආරම්භයේ වැඩසටහන් මැද වැඩසටහන් අවසානයේ බොහෝ වෙලාවට අපි ප්‍රදර්ශනය කරනවා එක්තරා පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි මේ වැඩසටහනට පැමිණෙන සම්පත්දායකයා ලබා දෙන තොරතුරු වල වගකීම ඔහු සතුවේ කියන එක. ඒ සඳහා ගිවිසුමක් මගින් ඔහු අපිත් සමග
අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු ඒ ගැන දැනුවත්. ඒ සියලු වැඩසටහන් වල වගකීම ඔහු ගත යුතුයි කියන එක. දැන් මම මේ ඉදිරිපත් කරන මගේ අදහස නැත්තම් මම ධනුෂ් බ්ලොග් එකේ ඇවිල්ලා මම දෙයක් ප්‍රචාරය කරනවා නම් එහි වගකීම මම ගන්නවා. හැබැයි මම වෙන පුද්ගලයෙක් සමග ඔහුගේ වෘත්තිය සම්බන්ධව ඒ පුද්ගලයාව සම්බන්ධව නම් මම සාකච්ඡා කරන ඒ පුද්ගලයා ඉදිරිපත් කරන වචනවල ඒ පුද්ගලයා ඉදිරිපත් කරන දත්තවල තොරතුරුවල වගකීම ඒ පුද්ගලයා දරනවා කියන මතයේ සහ ඒ පුද්ගලයා දරනවා කියලා අපිට සඳහන් කරලා ඉන්නේ මොකද ඒක ඒ පුද්ගලයාගේ දැනුම විශ්වාසය ඒ පුද්ගලයාගේ වචන ඒ පුද්ගලයා ඉදිරිපත් කරන දේ ඒ අදාළ විෂයන් පිළිබඳව මට දැනුමක් තියෙනවා නම් මම මේ පුද්ගලයා නාලිකාවට ගෙන්නන්නේ නැහැ මම කලිනුත් සඳහන් කරලා තියෙනවා එහෙනම් මම වැඩසටහන් කරනවා හැබැයි මේ විවිධාකාර ශේෂ්ත්‍ර සම්බන්ධව අපි දන්නේ නැති තොරතුරු මේ වෘත්තියට අදාළ තොරතුරු ඕන් නැවිල අපිත් එක්ක ප්‍රකාශ කරද්දී මේ වෘත්තියට අදාළව මේ වෘත්තිය කරන මේ පුද්ගලයා තමයි මේ තොරතුරු වල වගකීම ලබා ගන්නෙ වගකීම දරන්නේ ඒක අපි වැඩසටහන ආරම්භයේදීත් ඔහුත් සමග සඳහන් කරනවා සහ අපේ වැඩසටහන් වල අපි ඒක ප්‍රචාරයත් කරනවා දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම හොඳම උදාහරණය මම ඊයේ දවසේත් මේක සඳහන් කරා මේ වෙද්දි නැකත් පිළිමදවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා රටේ කාගේ නැකතද හරි කවුරු කියන නැකතද අපි වැඩ කළ යුත්තේ සමහරු රෑ නැකත කියනවා සමහරු උදේ නැකත කියනවා ඒතර ධනුෂ්ලොක් අපි YouTube නාලිකාව මේ දෙපාර්ශ්වය සමගම සාකච්ඡා කරලා තියෙනවා කෙනෙක් කියන උදේ නැකත් හරි කෙනෙක් කියන රෑ නැකත් හරි කියලා හැබැයි කිසිම තැනක අපිට කියන්න බෑ මෙන්න මේ නැකත තමයි හරි ඔබ මේ නැකතම කරන්න එහෙම දෙයක් අපි සඳහන් කරන්නේ නැහැ අපි ඔවුන්ට වගකීම් බාර දීලා ඔවුන් කරන ප්‍රකාශවල වගකීම් ඔවුන් ගන්න හින්දා ඔවුන්ගේ අදහස් අපි ජනගත කරනවා එතකොට ඒක බලන පුද්ගලයෝ තීරණය කරනවා ඒ පුද්ගලයෝ ලබා දෙන තොරතුරු කරුණු කාරණා අනුව අපි තෝරගත යුත්තේ උදේ නැකතද රෑ නැකතද කවුද මේකේ හරි දේ කියන්නේ කියන එක ජනතාවට තීරණය ගැනීමට ජනතාවට තෝරා බේරා ගැනීමට ඕනේ තරම් අයිතිය තියෙනවා ඒක ජනතාව සතු අයිතියක් ඒ හින්දා තමයි අපි කියන්නේ ඔවුන් ලබා දෙන දත්ත හා තොරතුරු වල වගකීම ඔවුන් දරන්නේ කියලා ඊට අමතරව අපි සඳහන් කරන මේ කිසිම වැඩසටහනක් තුල මේ දත්ත භාවිතා කරලා මේ දත්ත උදෙසා හෝ ඔබ කිසියම් මුදල් ගනුදෙනුවක් සිදු කරනවා නම් ඒ මුදල් ගනුදෙනු වල වගකීම අපි දරන්නේ නැහැ කියලා මම හිතන්නේ එහෙම කියනත් ලංකාවේ එකම YouTube නාලිකාව ධනුෂ් ස්ටොක් YouTube නාලිකාව එතකොට සමහරුන්ට හිතනවා නම් ධනුෂ් මේ දේවාලත් එක්ක ඩීල් එකක් කරන්න. එහෙම නැත්නම් ඒ කරන වැඩවලින් ධනුෂ්ටත් ගාණක් එනවා කියලා වැරදි මතවල ඉන්නවා නම් අනේ ඔයාලට මම කියන්නේ මේ එහෙම කිසිම අපිට දේවාලත් එක්ක ඩීල්වත් වැරදි මතවත් නැහැ. දේවාල අදාලත් නැහැ. ඕනිම ශ්‍රේෂ්ඨයක් සම්බන්ධව ඕනිම වෘතිකයක් සම්බන්ධව අපි වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒක දේවාලයක් වෙන්න පුළුවන්. ඒක ජ්‍යෝතිර්වේදියෙක් වෙන්න පුළුවන්. ඒක වෙද මහත්තයෙක් වෙන්න පුළුවන්. ඒක එතනින් එහාට ගියාම ડોක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්, මේ ආදී වශයෙන් බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඉතින් යාගේ වෘත්තිය සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ වෘත්තියට අදාළව ඒ පුද්ගලයා කිසියම් ගනුදෙනුවක් කාත් එක්ක හරි කරනවා නම් ඒ ගනුදෙනුවේ වටිනාකමක්වත් සමහරක් වෙලාවට අපි දන්නේ නැහැ. ඒ සිද්ධ වෙන ගනුදෙනුව මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. මොකද අපි බ්‍රෝකර්ලා නෙවෙයි ඉන්නේ මේ වැඩවලට මැදිහත් වෙන්න. එතකොට අපි දෙයක් ප්‍රචාරය කරනවා, කිසියම් වෘත්තියක් සම්බන්ධව සාකච්ඡාවක් කරනවා. ඒක විශ්වාස කරන එක නොකිරීම ඔබ සතුයි කියලාත් අපි ප්‍රදර්ශනය කරනවා. මොකද එක් එක් පුද්ගලයාට අනුව මේ තොරතුරු විශ්වාස ඇදහිලි වෙනස් වෙන්න පුළුවන්. සමහරු දෙවිදේවතාවුන් වහන්සේ විශ්වාස කරන්න පුළුවන් සමහරු ඊට අමතරව මේ විශ්ව ශක්තිය හරි වෙනත් ඇදහිලි දේවල් විශ්වාස කරන්න පුළුවන් ඒක පුද්ගලයාගේ අයිතිය තමන් කරන ඇදහිල්ල තමන් කරන විශ්වාසය තමන්ට මේ විශ්වයෙන් ලැබෙන දේවල් ඒක පුද්ගලයාගේ අයිතිය සහ ඒ ඕනිම දෙයක් පුද්ගලයන්ට දරිය හැකි ඉතින් අපිට අන්තගාමී වෙන්න බෑ ඔබ මේ දේම තමයි විශ්වාස කරන්න ඕනි ඔබ මේ දේම තමයි හරි ඒ හින්දා අපිට එහෙම අන්තගාමී වෙන්නත් බැරි හින්දා අපි මේ දේම තමයි ප්‍රචාරය කරන්නේ ඔබ මේ දේම තමයි විශ්වාස කරන්න ඕනි කියන තැන අපි නැති හින්දා තමයි කියන්නේ මේ තොරතුරු විශ්වාස කිරීම නොකිරීම ඔබ සතුයි කියන එක. එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් මේ ලබා දෙන තොරතුරු අනුව මම මේව විශ්වාස කරනවද නැද්ද කියලා. සමහරව සමහරක් වෙලාවට සම්පූර්ණයෙන් ජ්‍යොතිෂ දේවාල ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවකට හෙළවෙදකම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අදාළ පුද්ගලයන්ට ගැළපෙන විදිහට මම හිතන්නේ අන්තර්ජාලය ගත්තොත් ඕනි තරම් වැඩසටහන් තියෙනවා. විවිධාකාර වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් තමන්ට ගැළපෙන්නේ කොයි වැඩසටහන්ද කියන එක තමන් තෝරා බේරාගෙන තමයි මම හිතන්නේ අන්තර්ජාලය පරිශීලනය කරන්නේ. YouTube ගිහිල්ලා ක්ලික් කරන්නේ, ටයිටල් එක දැක්කම මේක මට ගැළපෙනවද මේක මට අවශ්‍යද කියන දේ තමන්ට දැනෙන හින්දා තමන් ගිහිල්ලා ඒ වැඩසටහන බලන්නේ. ඒ වැඩසටහනෙන් අදාළ දත්ත තොරතුරු ලබා ගන්නවා නම් ලබා ගන්නෙ. ඒ තොරතුරු ලබා ගැනීමේදී
ඔබට පේන අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ තොරතුරු ලබා දෙන පුද්ගලයා තමයි මෙහි සියලු වගකීම දරන්නේ මේ තුලින් අපි කාටවත් අපහාස කරන්නෙත් නැහැ මෙහි සිදුවෙන කිසියම් ගනුදෙනුවකට හෝ ඒ කිසියම් මුදල් ගනුදෙනුවකට ධනුෂ්ලොග් YouTube නාලිකාව වග කියන්නෙත් නැහැ කියන එක අපි හංගලා නැහැ අපි ඒ කියන්නේ කිසියම් ඩීල් එකක් තියෙනවා නම් අපි ඒක හංගන්න ඕනේ එහෙම ඩීල් නැති හින්දා තමයි අපි මේ සියලු දේවල් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ඕනි කෙනෙක්ට බලා ගන්න පුළුවන් එතකොට ඒක දැක්කොත් ඕනි කෙනෙක්ට එතන ගනුදෙනුවක් दुर्घटना विश्वास එහෙම මේ අපිට එතනට එකංගියාම එතනින් අපිට කිසියම් ගාණක් ලැබෙනවා එහෙම කිසිම මේ ඩීල් එකක් නැහැ අපි අතර එතකොට අපි කිසියම් මොකද අපේ වැඩසටහනක් කරද්දී අපි කිසියම් මම කිව්වර ගිවිසුමකට එනවා කියලා ඒ ගිවිසුමෙත් අපි සඳහන් කරලා තියෙනවා අපි සමහර වැඩසටහන් වලට මුදලක් අය කරනවා මොකද මේක වෘත්තීය මට්ටමකින් වෙන දෙයක් ලංකාව තුල ඔබ දන්නවා සමහර කාලවලට අපිට සමහර ස්ථාන වලට යන්න වෙනවා එතකොට අපිට ප්‍රවාහන පහසුකම් අපිට නොමිලේ කවුරුත් ලබා දෙන්නේ නැහැ එතකොට ඒවට වියදමක් යනවා සමහරක් වෙලාවට අපිට කැමරා කරන්න මේවා පටිගත කරන්න ඒ වැය වෙන කාලයට මේ ආදී වශයෙන් බොහෝ වියදම් තියෙනවනේ ඉතින් මේ ලංකාව තුළ මේ කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහෙනේ ඒ යන වියදමක් එකතු කරලා අපි සමහර වැඩසටහන් වලට මුදලක් අය කරනවා ඒ මුදල අය කරන්නේ යන වියදමට එතකොට මේ මුදල ලබා දෙන්නේ තොන් කැමැත්තෙන් මොකද මුදලක් අපි ලබා දෙන්නේ මේ 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 කිසියම් වියදම් ටිකක් තියෙනවනම් ඒ වියදම් ටිකට ඕන් කැමැත්තෙන් තමයි කිසියම් මුදලක් ලබා දෙන්නේ නාලිකාවට ඒ ඕන්ට අවශ්‍ය හින්දා මේ ප්‍රචාරය කරගන්න ලබා දෙන්නේ අර තත්ත්ව සහතිකයක් දෙන මට්ටමට යන්න YouTube නාලිකාවකට බෑ ඒ කියන්නේ මොහොත මේ ලැබිලා තියෙන සහතික සම්මාන හරියටම හරිද මේවා නිවැරදිද මේවා කොහෙන්ද ලැබුණේ ඒ කියන්නේ එච්චර පරීක්ෂණාත්මක මට්ටමේ යන්න අපිට නීතිමය අවශ්‍යරේකුත් නැහැ ඒ සඳහා ක්‍රියාකරන ආයතනයකුත් නෙමෙයි අපි ඒකට තමයි නීතිය තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම නිරන්තරයෙන් කියන්නේ දැන් අර සිදුවිච්ච සිද්ධිය ගැනත් කතා කරද්දී ඒ පුද්ගලයා කිසියම් වරදක් කරලා තියෙනවා නම් අදාළ රටේ උත්තරීතර නීතිය තියෙනවා. මේ නීතිය මාර්ගයෙන් ඕනෙම කෙනෙක්ට කටයුතු කරන්න පුළුවන්. එතනදී මං හිතන්නේ අදාළ නීතිය ක්‍රියාත්මක වෙයි. එතකොට ඒ පුද්ගලයාට අදාළ කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාටත් රටේ නීතිය තියෙනවා. ඒ පුද්ගලයාටත් රටේ නීතිය ඕනෙම වෙලාවක යොදා ගන්න පුළුවන්. ඒක තමන්ගේ අයිතිය. एक प्रश्नक नैक ओणियम पुद्गल मे रटे नीति यूडे नीति यन तनक अभी कवर वलाकला यन एप एहम कियला अभी एहम रंधवल एवट बाधा करह ఇదే ఓని కనెక్ట్ ఓని ఐతియక్ తీనో తమంట కిసియం అసాధారణ్యక్ సిద్ధ వేలా తీనో నం తమంట కిసియం వంచావక్ సిద్ధ వేలా తీనో నం రటే నీతియ తీనో ఓనిమ కనెక్ట్ నీతియ పొదే ఓనిమ కనెక్ట్ ఓనిమ కనెక్ట్ గిహిల్ల నీతిమే పెత్తెం ఓనిమ కటయుత్తక్ కరన్న పులం మం హితన్ ఏ సందహ రటే నీతియ బెందలా తీనో అపి రటే నీతియట గరు కర్నో ఇదిం అపిట మమ అర కలిన్ సమహర వెడసరహన్ వలత్ కియనో దన శ్లోక్ అపి యూట్యూబ్ నాలికావట హొరు రకిన్నవత్ హొరు ఆరక్షా కరన్నవత్ అవశ్య నహె సమహరక్ వేలవట సమహర సిద్ధ్యక్ సంబంధెం అత్తరంగోట గత్తత్ పోలీసే పవా కియన్నే ඔහු සැකපිට අත්තරංගුවට ගත්තා කියලා. එතකොට සමහර පුද්ගලයන්ට සමහර පුද්ගලව සම්බන්ධව සමහරක් වෙලාවට අපිට චෝදනා එල්ල කරනවා මහු හොරෙක් 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 කියලා. ඉතින් මම ඒ අදාළ පුද්ගලයාට කියන්නේ ඔබ ගාව සාක්ෂි තියෙනවා නම් ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් ඔහු හොරෙක් කියලා. ඔබ ඒක අදාළ අධිකරණයකට ගිහිල්ලා අදාළ නීතිමය කටයුත්තකට ගිහිල්ලා ඔහු හොරෙක් කියලා ඔප්පු කරන්න. එතකොට එතනින් එහාට මේ රටේ පුද්ගලයෝ දන්නව බහුතරයක් දන්නව මොහු හොරෙක් කියලා. මොකද අධිකරණයකින් තමයි වගේ තීන්දුවක් ලබා දෙන්නේ. එහෙම නැතුව පුද්ගල අපහාසාත්මකව අපිට කිසියම් කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න විදිහක් නැහැ. ඔහු හොරෙක්ද වංචාකාරයෙක්ද කියන එක. ඒක රටේ අධිකරණයේ රටේ උත්තරීතර නීතිය තමයි ඒ තීරණය ලබා දෙන්නේ පුද්ගලෙක් සම්බන්ධව. ඉතින් ඒ හින්දා අපිට ඒ පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ. හැබැයි අපි ගිවිසුම තුළ අන්තර්ගත කරලා තියෙනවා කිසියම් වැඩසටහනක් තුළින් ඒ ලැබෙන ප්‍රතිචාර අනුව කිසියම් හානියක් සිද්ධ වෙනවා නම් එමත් නැත්නම් රටේ නීතියට පටහැනි දෙයක් සිද්ධ වෙනවා නම් ඒ වැඩසටහන් ධනුෂ්ලොග් YouTube නාලිකාව තුලින් අපි ඉවත් කරන බවට. එතකොට එතනත් අපිට ඩීල් එකක් තියෙනවා නම් අපි එහෙම අපි ගිවිසුමකට එන්නත් අවශ්‍ය නැහැ. මේ මේක තමයි අපේ ඩීල් එක. මේ ගිවිසුම තමයි අපේ ඩීල් එක. එතකොට අපිත් එක්ක වැඩසටහන් කරන බොහෝ දෙනෙක් දන්නවා ඒක තමයි ඕන් අත්සන් කරන අපේ ගිවිසුම. ඒක තමයි ඩීල් එක. ඒ ඩීල් එක තුල ඔය කියන කරුණු කාරණා සියල්ලම සඳහන්. ඔය තුල තමයි අපි වැඩසටහන් කරන්නේ. ඉතින් ඒ ඉදිරිපත් කරන වැඩසටහන් වල ප්‍රශ්න ගැටලු
තියනවෙන්න පුළුවන් දෙපාර්ශ්වයක් තියෙනවා මොකද අපි YouTube නාලිකාවක් විදිහට අපි සමහරක් වෙලාවට මැදිස්තව සාකච්ඡා කරන්නේ අපි කොහෙවත් තැනක මේ දේවාල හරි මේවම තමයි බලගත්තු මෙතනම තමයි ජීවිතේ තියෙන්නේ කියලා නෑ දේවාල වල සමහරක් වෙලාවට වෙන අකටයුතුකම් එහෙම නැත්නම් වංචාකාර සහගත දේවල් අපි ප්‍රසිද්ධ එලිබෙහෙලි කරලා තියෙනවා බොහෝ වෙලාවට සමහර දේවාල කරන පුද්ගලයන් අපේ වැඩසටහන් තුල මේ දේවාල කියන ශ්‍රේෂ්ඨය තුල නැත්නම් මේ ශාන්ති කර්ම කියන ශ්‍රේෂ්ඨය තුල වෙන වංචනික සහගත දේවල් ඉදිරිපත් කරලා තියෙනවා එතකොට අපිට මේවා ප්‍රොමෝට් කරන්න ඕයි නම් දේවාල වලටම පුද්ගලයෝ යවන්න ඕයි නම් ඒවා අපිට ප්‍රචාරය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් අපි ඒවා ප්‍රචාරය කරනවා ඒ කියන්නේ මිනිස්සු දැනුවත් කරන්න බොහෝ දැනුවත් කරන්න ඔබ මේ වගේ දේකට පෙළවෙනවා නම් මෙන්න මේ වගේ වංචනික කාර්ය දේවල් සිද්ධ වෙනවා කියලා අපේ වැඩසටහන් තුලම අන්තර්ගත වෙලා තියෙනවා ඒ ඔබේ දැනුවත් කිරීම සඳහා ඒ කියන්නේ මේ සියලු දේවල් ඔබ දැනුවත්නේ එතකොට ඔබ තනකට යනවා නම් යන්නේ ඔබ සියලු දේවල් පිළිබඳව දැනුවත් වෙලා ඉතින් ඒකයි අපි විශේෂයෙන්ම දැනුවත් කරන්නේ මේ සිදුවෙන දේවල් සම්බන්ධව මුදල් ගනුදෙනු සම්බන්ධව නාලිකාවක් විදිහට අපි වග කියන්නේ නැහැ කියන එක අපි විටෙන් විට සරින් සරේ සඳහන් කරනවා. එතකොට මේ වෙලා තියෙන මේ පළවිච්ච පොතට අදාළ මේ සිද්ධිය සම්බන්ධව මම හිතන්නේ නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙනවා ඇති. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒ පිළිබඳව ඔබෝදනුවත් කරන්න කිසියම් කාරණාවක් තිබුණොත් ඒ පිළිබඳවත් අපි ඔබෝදනුවත් කරනවා. මේ පිළිබඳව විශේෂම පොතක් වාර්තා වෙච්ච හින්දා මම අමුතුවෙන් ඒ පොතම ඔබට කියන්නට අවශ්‍ය නැහැ. මේ වෙද්දි ඔබ දන්නවා මොකක්ද ඒ පොත කියලා. ඒ හින්දා ඒ ගැන මම සඳහන් කිරීමට යන්නේ නැහැ. නමුත් ඒ පොතට අදාළව ඒ පෙනී සිටි පුද්ගලයා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල සහ තවත් YouTube නාලිකාවල වැඩසටහන් කරද්දී ධනුෂ් ලොක්ම හොවා දැක්වීම ගැන ඔබෝදනුවත් කළ යුතු නිසා සහ බොහෝ දෙනෙක් අපෙන් විමසුවා ඇයි දරන ධනුෂ් ලොක්ම පෙන්නන්නේ මේ සඳහා මොහු තවත් මේ YouTube නාලිකාවල ඉන්නව නේද ඔහුගේ අදාළ ඔහුගේ YouTube නාලිකාවට ගිහිල්ලා බැලුවොත් ඒ සියලු වැඩසටහන් ටික තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවත් එක්ක ඔහු කරපු වැඩසටහන් සහ මම හිතන්නේ මීට අවුරුදු 5ක 6ක 30 ඉඳන් ලංකාවේ නොඑක් නොඑක් YouTube නාලිකාවත් එක්ක ඔහු කරපු සියලු වැඩසටහන් ටික තියෙනවා එතකොට ධනුෂ් ලොක් නෙවෙයි ඔහුත් එක්ක පළවෙනි වැඩසටහනත් කරන්නේ එතකොට එහෙමනම් ඔහුත් එක්ක පළවෙනියටම වැඩසටහන කරපු YouTube නාලිකාවල වැඩසටහනුත් මම හිතන්නේ අන්තර්ගතයි හැබැයි ඒ සියලු දේවල් තියෙද්දී ධනුෂ් ලොග් මේ දේවාලයේ නාලිකාව ධනුෂ් ලොග් YouTube නාලිකාව මේ දේවාලයට සමගාමීව ධනුෂ් ලොග් YouTube නාලිකාව පවත්වාගෙන යනවා කියලා දෙරණ ඒ අදාළ පුවතේදී අපේ මුහුණ සහ අපේ නම අපේ ටෙලිෆෝන් නම්බරේ මේ සියලු දේවල් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඉතින් අපි කතා කරාට පස්සේ අපි දරනට ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු දේවල් ලයින් කරලා ඕන් ඊට පස්සේ අපේ ප්‍රකාශය රටට ලෝකෙට අපි හැමදාම දෙන පණිවිඩය දරන අපේ පණිවිඩය ඊය ලබා දුන්නා. අපි ඒක නිරන්තරයෙන් අපි සඳහන් කරන දේ මේ සියලු දත්තවල තොරතුරුවල අදාළ වෘත්තිකයන්ගේ වෘත්තිය පිළිබඳව වගකීම අපි ගන්නෙ නැහැ කියන එක. සහ ඒ මුදල් ගනුදෙනු සම්බන්ධව වගකීම් අපි ගන්නෙත් නැහැ කියන එක. අපි විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මං හිතන්නේ ලංකාවේ පුවත්පත් ඊට අමතරව ලංකාවේ ප්‍රසිද්ධ නාලිකා තවත් බොහෝ YouTube නාලිකා මේ ආදී වශයෙන් වැඩසටහන් කරනවා. බොහෝ දෙනෙක් වැඩසටහන් කරනවා. ලංකාවේ අදාළ දේවාල පිළිබඳව පළවෙනිම වැඩසටහන කරේ ධනුෂ් ලොක් නෙවෙයි සහ දේවාල ගැන වැඩසටහන් කරන්නේ ධනුෂ් ලොක් විතරක්මත් නෙවෙයි. ඇත්තම කිව්වොත් එහෙනම් අපි රටේ තහනම් වෘත්තීන් සම්බන්ධව තහනම් වෘත්තීන් සම්බන්ධව අපි වැඩසටහන් කරන්නේ නැහැ. එහෙනම් දේවාල කියන්නේ රටේ තහනම් වෘත්තීන් නෙවෙයි. හැබැයි කිසියම් දේවාලකින් අකටයුතුකම් වංචා හොර කන් දේවල් සිද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒක රටේ නීතිය තියෙනවා. ඒ නීතිය අනුව ඒ දේවල් වහන්න ඕනි. එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. එහෙමනොත් ඒ අදාළ පුද්ගලයන්ට වැඩසටහන් කරන්න තියා දේවාලයවත් කරගෙන යන්න බෑ. අපි කාලෙන් කාලට දකිනවා එහෙම සමහර ජමනිකා එනවා මේ දේවාලය කටයුතුකම් සිද්ධ වුණා මේ දේවල් සිද්ධ වුණා කියලා. හැබැයි කාලයක් ඇද්දී ඒවා නැවතත් පවත්වාගෙන යනවා. රටේ නීතියක් තියෙනවා නම් කිසියම් කෙනෙක් හොරයක් බොරුවක් වංචාවක් කරනවා නම් ඒ අදාළ නීතිමය ක්‍රියාමාර්ගයේ අදාළ නීතිය රකින්න නීති ආරක්ෂා කරන අංශ වෙතින් අනිවාර්යයෙන්ම ගනි. ඉතින් ඒ හින්දා තමයි මම ඔබව දැනුවත් කරේ අපේ YouTube නාලිකාව අපි කරන වැඩේ සමහරක් වෙලාවට මේක වෘත්තියක් වෙන්න පුළුවන්. මේ වෘත්තිය තුළ අපි නොඑක් වෘත්තිකයන් පිළිබඳව සාකච්ඡා කරලා ඒක අන්තර්ජාලයට අපි උදාහරණවා. එහිදී ඔවුන්ද අපිත් සමග එකඟ වෙනවා සහ අපි ඔබට ඔබවත් දැනුවත් කරනවා ඒ වෘත්තිය පිළිබඳව සහ ඒ වෘත්තිකයන් ඉදිරිපත් කරන දත්ත තොරතුරු වල වගකීම දරන්නේ ඔවුන්. වෙන කෙනෙක්ගේ වෘත්තියක් පිළිබඳව වගකීම ඒ තොරතුරු වල වගකීම අපිට දරන්නට බැහැ. මොකද ඒ වෘත්තිය පිළිබඳව ඔවුන් දන්නේ හින්දානේ අපි ඔවුන් සමග සාකච්ඡා කරන්නේ. එතකොට ඔවුන් මේ ඉදිරිපත් කරන දේවල් තමයි අපි ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒ ගැන අපි ඔබට නැවත නැවතත් අපි ඔබව දැනුවත් කරන්නේ. සමහරක් වෙලාවට මේ වැඩසටහනත් බොහෝ දෙනෙක් බලන එකක් නැහැ.
අපේ අන්තර්ජාලයට වෙලාවකට මේ හොඳ හොඳ දේවල් කියලා අපෙන් සමහරක් වෙලාවට ඉල්ලනවා බොහෝ ධර්ම දේශනා වෙන්න පුළුවන් මේ ආදී වශයෙන් හොඳ වැඩසටහන් අපි අන්තර්ජාලයට අනන්තවත් එකතු කරලා තියෙනවා මොකද අපේ වැඩසටහන් 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඔබ බලන්න ඒවයි තියෙන views ප්‍රමාණය හොඳයි කියලා ඔබ ඉල්ලන වැඩසටහන් අපි දුන්නට ඒවා කීයෙන් කී දෙනාද බලන්න හැබැයි බොහෝ දෙනෙක් ඉල්ලන වැඩසටහන් තියෙනවා ජ්‍යොතිෂ පැත්ත වෙන්න පුළුවන් අනාවැකි පැත්ත වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් වැඩිපුර බලන්නේ වැඩිපුර ප්‍රතිචාර එන්නේ වැඩිපුර ඉල්ලන හින්දානේ ඉතින් ඒ වගේ වැඩසටහන් අපි වැඩිපුර ප්‍රචාරය කරනවා වෙන්න පුළුවන් වැඩිපුර ඉල්ලීම අනුව මොකද අපි මහන්සි වෙලා දුක් විඳලා වැඩසටහනක් දැම්මට පස්සේ අපිට කීප දෙනෙක්ට බලනවට අපි අත්‍තරම් පෞද්ගලිකව කැමති නැහැ අපිට වැඩිපුර views එනවට අපි කැමති එහෙම ඒක මං හිතන්නේ මේ YouTube කරන ඕනි කෙනෙක් කැමති එහෙම තමයි ඔබ YouTube එකේ වීඩියෝ එකක් දැම්මත් ඔබ වුණත් කැමති වෙන්නේ මේ වීඩියෝ එක බොහෝ දෙනෙක් බලනවට එක්කෙනෙක් දෙන්නෙක් ඔබ එකතු කරන එක බැලුවාට පස්සේ ආ කීප දෙනයි බල්ලා තියෙන ඔබට සතුරුයි කියලා ඔබ සතුරු වෙන්නේ නැහැ කියලා අපි දන්නවා ඉතින් අපි අවංකව කතා කරන්නේ හින්දා අපි කැමතිත් බොහෝ දෙනෙක් බලනවට ඉතින් බොහෝ දෙනෙක් බලන වැඩසටහන් තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ හින්දා මේ දේ මට කියන්න අවශ්‍ය වුණා ඔන්න ලබා දුන්න මොකද තැන් තැන් වල පුංචි පුංචි කතා බස් යනවලු Facebook වල අර එහෙම මෙහෙ ඩීල් තිබ්බා මෙන්න මෙහෙම වුණා කියලා ඉතින් අපි ඒකයි මේ කතන්දරය අවංකව කිව්වේ මොකද්ද උනේ කියන එක බොහෝ දෙනෙක් කතා කරලත් මං ඇහුවා මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක ඉතින් ප්‍රශ්නේ ඔබට කිව්වා විශේෂයෙන්ම ඒ පුවත නිවැරදි කරාට දරණට අපි ස්තුතිවන්ත වෙනවා කිසියම් මොකක් හෝ දෙයක් හින්ද වෙන්න ඇති දරණ මේ නාලිකාව දේවාලයකට සමගාමීව යනවා කියලා ප්‍රචාරය කරන්න නැත්තේ නමුත් ඔවුන්නේ කිව්ව සැනින් ටග්ගාලේ සියලු තිබුණු පුවත් ඉවත් කරලා ඔවුන් රාත්‍රී පුවත්වලදී අපේ අපි දක්වන අදහස සහ මේ YouTube නාලිකාවේ හිමිකරු කියලා විශේෂයෙන් මෙතනදී ඒක නිවැරදි කරලා සඳහන් කරලා දුන්න ඉතින් දරණට ස්තුතිවන්ත වෙනවා සහ මේවැනි ප්‍රශ්න තියෙනවා නම් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඕනි කෙනෙක්ට ගන්න පුළුවන් එවැනි දේවල් වෙනවා නම් ඒ අදාළ නීතිය තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් සහ අපේ වැඩසටහන් තුළ ඒ දත්ත තොරතුරු ලබා දෙන කෙනා ඒ සියලු වගකීම් දරනවා කියන එක නැවත නැවතත් මතක් කරනවා කිසිම මුදල් ගනුදෙනුවකට කිසිම ඩීල් එකකට ධනුෂ් ලොග් සම්බන්ධ නැහැ එහෙම සම්බන්ධ වෙන්නේත් නැහැ අපි වැඩසටහන් ඉදිරිපත් කරන එක විතරයි මං හිතන්නේ අපි විතරක් නෙවෙයි ලංකාවේ තියෙන බොහෝ YouTube නාලිකා සහ බොහෝ රූපවාහිනී බොහෝ පුවත්පත් මේ වැඩසටහන් මේ විස්තර මේවා ඉදිරිපත් කරනවා මෙවැනි දේවල් ප්‍රචාරය වෙනවා එවනම් අලුත් වැඩසටහනකින් මොන ගහමු ආයුබෝවන්